नमस्कार वीमा बुदुर्वनट समदा बुदुहिमि शरणयामि। नमस्कार वीमा दम्रुवनट समदा सद हम शरणयामि। नमस्कार वीमा संगरुवनट समदा महासंग शरणयामि। नमस्कार वीमा तुनुर्वनट समदाति शरण शरणयामि। साधु साधु साधु। गौरवनीय आर्य महा संगरत्न अवसराय श्रद्धावंत वासनावंत पिंगवत्नि मे पिंगतुन सील दिनाम मे विलावे सूदानं वेन्ने बुदुरजानन वहन्से विसिन महा करुणावेन देशनाकट वदाल ए उतुम गंभीर श्री सद्धर्मे श्रवणे करन्न ति मे पिंगतुन अद सूदानं वेन्ने බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කොට වදාළ ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය ගැන ශ්‍රවණය කරන්න අපි අහලා තියෙනවා පින්වත්නි। බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ එක්තරා වෙලාවකදී ඇටේරියා වනයේදී කොළමිටක් අතර ගන්නවා. අතර අරගෙන අහනවා පින්වත් මහන්නි මගේ මේ අතේ තියෙන කොළද වැඩි මේ මහා වනයේ තියෙන කොළද වැඩි කියලා. ඒ වෙලාවේදී ස්වාමීන් වහන්සේලා උත්තර දෙනවා ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේගේ ශ්‍රී හස්තයේ තියෙන්නේ ඉතාම ස්වල්පයක්. හැබැයි මේ ඇටේරියා වනේ විශාල කොළ ප්‍රමාණයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වෙලා වදාලා පින්වත් මහණෙනි මා සම්බුද්ධත්වයේදී ලබාගත් අවබෝධේ මේ ඇටේරියා වනේ වගේ මා ඔබට දේශනා කරලා දෙන ධර්මය මේ අතරගත්තු කොළ ටිකක් වගේ. ඒ ධර්මයේ හොඳටම ඇති කිව්වා සසරෙන් නිදහස් වෙන්න. එතකොට පින්වත්නි අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල විශේෂයෙන් කතා කරනවා චතුරාර්ය සත්‍ය ධර්මයේ. ඊතර මේ පිංතුම් මේ වෙනකොට ශ්‍රවණය කළා දුක්ඛාර්ය සත්‍ය පිළිබඳව. දුක්ඛ සමුදයාර්ය සත්‍ය පිළිබඳව. අද ශ්‍රවණය කරන්නේ දුක්ඛ නිරෝධාර්ය සත්‍ය පිළිබඳව. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා අපිට මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ මේ ආර්ය සත්‍ය අවබෝධ කරගන්න අවස්ථාවක් ලැබුණොත් අපි මේ ලබාගත්තු මනුස්ස ජීවිතේ ලොකු ප්‍රයෝජනයක් ගත්ත වෙනවා. එහෙම කරන්න නම් බුදුරජාණන් වහන්සේ වදාලා ඉස්සරෝම යාට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබෙන්න ඕන කියලා. ඉතින් පින්වත්නි ගවම්පති කියලා සූට්ටේක බුදුරජාණන් මේ ගවම්පති කියන ස්වාමී මහරහතන් වහන්සේ දේශනා කරනවා මේ ආර්ය සත්‍ය හතරම එකටම තමයි අවබෝධ වෙන්නේ. ඒ කියන්නේ දුක අවබෝධ වෙලා සමුදය ප්‍රහාණය වෙනව නෙවෙයි. දැන් කවුරු හරි කිව්වොත් මම දුක්ඛාර්ය සත්‍ය සම්පූර්ණයෙන් අවබෝධ කළා කියලා එයා තව කරුණු තුනක් කරලා තියෙනවා කියන. මොකක්ද ඒ? දුක්ඛ සමුදය
ප්‍රහාණය කරලා දුක්ඛ නිරෝධේ සාක්ෂාත් කරලා දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගේ පුරුදු කරලා කවුරු හරි කෙනෙක් මෙහෙම කිව්වොත් මම තණ්හාව ප්‍රහාණය කළා කියලා එයා තව කරුණු තුනක් කරලා තියෙන කියලා. ඒ මොකද්ද? දුක අවබෝධ කරලා දුක නිරෝධේ සාක්ෂාත් කරලා දුක නිරෝධ ගාමිනී පටිපදාව දියුණු කරලා. තව කෙනෙක් මෙහෙම කිව්වොත් ඒ තමයි මම නිවන් අවබෝධ කරලා ඉන්නේ, නිවන සාක්ෂාත් කරලා ඉන්නේ කියලා. එයා තව කරුණු තුනක් කරලා ඉවරයි කියනවා. මොකද්ද ඒ? දුක අවබෝධ කරලා දුක සමුදය ප්‍රහාණය කරලා මාර්ගයේ වඩලා ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මහා සතිපට්ඨාන සූත්‍රයේ. ඒතර මහා සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළ දුක්ඛාරි සත්‍ය ගැන විස්තර වශයෙන්, දුක්ඛ සමුදයාරි සත්‍ය ගැන විස්තර වශයෙන්, දුක්ඛ නිරෝධාරි සත්‍ය ගැන විස්තර වශයෙන්, දුක නැති කරන ප්‍රතිපදාව ගැන විස්තර වශයෙන්. එතර කෙනෙක්ට දුක හටගන්න හේතුව දන්නවා නම් එයා දන්නවා දුක නැති වෙන්නේ කොහොමද කියලා. අපි දුක හටගන්න හේතුව විදියට අපි ඉගෙනගෙන තියෙන කුමක් කියලාද? ඈ? තණ්හාව. එතර තණ්හාව බුදුරජාණන් වහන්සේ වදාලා තුන් ආකාරකින් කොහොමද? කාම තණ්හාව, භව තණ්හා, විභව තණ්හා. එතර බුදුරජාණන් වහන්සේ වදාළ දුක්ඛ සමුදය විදියට කුමක්ද? තණ්හාව. එහෙනම් මේ දුක නැති වෙන්න නම් කුමක්ද වෙන්න ඕනේ? තණ්හාව දුරු වෙන්න ඕන. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ මේ තණ්හාව කියන එක හටගන්න තැන කොතනදේ? යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති. යම්කිසි දෙයක් මේ ලෝකේ පිය රූපං, පිය රූපං කියන්නේ ප්‍රිය ස්වභාවයෙන් පවතීද, සාත රූපං මිහිරි ස්වභාවයෙන් පවතීද, එත්තේසා තණ්හා අන්න එතන කියනවා තණ්හාව උපජ්ජමානා උපජ්ජති, හටගත්තොත් හටගන්නේ, එත්ත නිවිසමානා නිවිසති පැවතුනොත් පවතින්නේ. කොතනද? යමක් ලෝකේ මීරි ස්වභාවයෙන් පවතීද, ප්‍රිය ස්වභාවයෙන් පවතීද, එතන කියන ආසාව හටගත්තොත් හටගන්නේ, පැවතුනොත් පවතින්නේ. එහෙනම් ආසාව නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙන්න ඕනේ කොතනද? යම් කිසි දෙයක් මේ ලෝකේ ප්‍රිය ස්වරූපයෙන් පවතීද, මිහිරි ස්වරූපයෙන් පවතීද, අන්න එතනම තමයි ආසාව දුරු කරගන්නත් ඕනේ. මේක පින්වත්නි අපිට ලස්සනට තේරුම් ගන්න පුළුවන් දහම් කාරණා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ තමයි මිහිරි ස්වරූපයෙන් ප්‍රිය ස්වරූපයෙන් තියෙන එක දෙයක් තමයි ඇහැ කියන්නේ. ඇස් දෙකේ ස්වභාවය මොකද්ද? ප්‍රිය ස්වභාවයෙන් පවතිනවා, මිහිරි ස්වභාවයෙන් පවතිනවා. කන කියන්නේ ප්‍රිය ස්වභාවයෙන් පවතිනවා, මිහිරි ස්වභාවයෙන් පවතිනවා. නාසය කියන්නේ ප්‍රිය ස්වභාවයෙන් පවතිනවා, මිහිරි ස්වභාවයෙන් පවතිනවා. දිව කියන්නේ මිහිරි ස්වභාවයෙන් පවතින දෙයක්, ප්‍රිය ස්වභාවයෙන් පවතින දෙයක්. ශරීරය කියන්නේ මිහිරි ස්වභාවයෙන් පවතින දෙයක්, ප්‍රිය ස්වභාවයෙන් පවතින දෙයක්. මනස කියන්නේ ප්‍රිය ස්වභාවයෙන් පවතින දෙයක්, මිහිරි ස්වභාවයෙන් පවතින දෙයක්. එතන මේ හයේ ස්වභාවය තමයි මිහිරි, මේ හයේ ස්වභාවය තමයි ප්‍රිය. භාග්‍යතුන් වහන්සේ වදාළ හරියට ඒක මේ වගේ. ඔන්න තියනවා කිව්ව බීම විදුරක්. දැන් මොකක්ද තියෙන්නේ? බීම විදුරක්. එතන මේ බීම විදුර ඇහෙන් දැකපු ගමන් බොන්න හිතෙනවා. එච්චර ලස්සනට පේනවා.
දැන් ඔන්න මේ බීම විදිරි සුවඳ දෙනවා. එතන මොකද වෙන්නේ? නාසර සුවඳ දැනෙද්දිත් බොණ්ඩ වෙනවා. හිතෙනවා. ඒ වගේ මේ බීම විදිර පොඩ්ඩක් දිවේ ගහලා බලනවා. රසයි. බොණ්ඩ හිතෙනවා. එතන මේකේ ස්වභාවය මීරි නැද්ද? මිහිරි. ප්‍රිය නැද්ද? ප්‍රියයි. ඇයි ඒ? එහෙන් දැකපුවාම බොණ්ඩ හිතෙනවා. ඊට පස්සේ සුවඳෙද්දිත් බොණ්ඩ හිතෙනවා. රස දෙනින්දිත් බොණ්ඩ හිතෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා මේකට කෙනෙක් දාලා තියෙනවා වස. දැන් වහ පේනවද? පේන්නේ නැහැ. දැන් ඔන්න කෙනෙක් එනවා කියනවා පිපාසයකට අහුවෙලා. කලන්තේ දාගෙන එනවා වතුර හොයාගෙන. දැන් මෙයා දකින්න අර බීම විදුර. දැන් එයාට බොණ්ඩ හිතෙයිද නැද්ද? ඈ බොණ්ඩ හිතනවා. ඇයි ඒ? ඇහැට පේද්දිත් ප්‍රියමනාපයි මිහිරි. ප්‍රියයි මිහිරි. සුවඳෙද්ද සුවඳත් ප්‍රියමනාපයි මිහිරි. ඒ වගේම රසෙත් ප්‍රියමනාපයි මිහිරි. හැබැයි මොකද්ද? වස දාලා තියෙන්නේ. ඒ වහ පේන්නේ නැහැ. දැන් මෙයා මේක අරගෙන බොන්න හදනකොට මෙයාට ආදරෙන් ඉන්න පුරුෂයෙක් කියනවා ඕක බොන්න එපා. ඕක ඇස් දෙකෙන් දැකපුවම බොන්න හිතෙනවා තමයි. සුවඳෙද්දි බොන්න හිතෙනවා තමයි. රස දෙනෙද්දි බොන්න හිතෙනවා තමයි. හැබැයි බොන්න එපා. ඇයි? වහ දාලා තියෙන්නේ. ඔබට බිව්වොත් දෙකයි වෙන්නේ. කොහොමද? එක්ක ඔබ මැරෙයි, එක්ක මාරාන්තික දුකකට පත් වෙයි. දැන් මෙයා තමන්ගේ ජීවිතයට ආදරේ නිසා මොකද කරන්නේ? බොයිද? බොන්නේ. එයා ඒ පිපාසයේ වතුර බීලා සංසිඳව ගන්නවා. අර බීම එක බොන්නේ. දැන් බලන්න එතකොට මේ බීම විදුරේ ස්වභාවය මොකද්ද? ප්‍රිය ස්වභාවයෙන් උත්තයි, මිහිරි ස්වභාවයෙන් උත්තයි. හැබැයි වහ දාලා තියෙන්නේ. එතකොට ඒකේ ස්වභාවය මිහිරි වුණාට ඇත්ත ස්වභාවය මේකක් නෙවෙයි. අපිට ඇහැට පෙවුණාට ඒක මිහිරිය වෙලට මිහිරියට. ඒකේ සුවඳ මිහිරි වුණාට, ඒකේ රස මිහිරි වුණාට ඒක වහදාපු එකක්. බුදුරජාණන් වහන්සේ වදාළ අපේ ඇහැ කියන්නේත් එහෙම එකක්. අපේ කන කියන්නේත් එහෙම එකක්. අපේ නාසය කියන්නේත් එහෙම එකක්. අපේ දිව කියන්නේත් එහෙම එකක්. අපේ ශරීරය කියන්නේත් එහෙම එකක්. අපේ මනස කියන්නේත් එහෙම එකක්. ඇයි මේ ඇහි අපිට හැමතිස්සෙම පේන්නේ කොහොමද? ප්‍රිය ස්වභාවයේ මිහිරි ස්වභාවය. කනේ හැමතිස්සෙම පේන්නේ මොකද්ද? ප්‍රිය ස්වභාවයේ මිහිරි ස්වභාවය. නාසයේ හැමතිස්සෙම පේන්නේ මොකද්ද? ප්‍රිය ස්වභාවයේ මිහිරි ස්වභාවය. දිවේ හැමතිස්සෙම පේන්නේ මොකද්ද? ප්‍රිය ස්වභාවයේ මිහිරි ස්වභාවය. කයේ හැමතිස්සෙම පේන්නේ මොකද්ද? ප්‍රිය ස්වභාවයේ මිහිරි ස්වභාවය. මනසේ හැමතිස්සෙම පේන්නේ මොකද්ද? ප්‍රිය ස්වභාවයේ මිහිරි ස්වභාවය. එතකොට මොකද වෙන්නේ? එත්තේසා තන්නා උපජ්ජමානා උපජ්ජති. එතකොට මොකද වෙන්නේ? ඇහැ කෙරෙහි ආසාව උපදිනවා. කන කෙරෙහි ආසාව උපදිනවා. නාසය කෙරෙහි ආසාව උපදිනවා. දිව කෙරෙහි ආසාව උපදිනවා. කය කෙරෙහි ආසාව උපදිනවා. මනස කෙරෙහි ආසාව උපදිනවන්නේ ඒක මොකද්ද? දුක්ඛ සමුදය. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාලා මේවා කෙරෙහිමයි තියෙන ආසාව දුරු කරගන්න ඕනි. මේ ප්‍රිය ස්වභාවයෙන් මිහිරි ස්වභාවයෙන් පවතින ඇස, කන, නාසය, දිව, කය, මනස ගැනමයි කියනවා ආසාව දුරු කරගන්න ඕනි. එහෙනම් එයා ඒකේ ඒ ඇසේ, කනේ, නාසේ, දිවේ, කයේ, මනසේ ඇත්ත ස්වභාවය අවබෝධ කරගත්තොත් විතරයි එයාට ඒකේ මිහිරි ස්වභාවයෙන් ප්‍රිය ස්වභාවයෙන් ගැලවෙන්න අවස්ථාව තියෙන්නේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ වදාලා මේ හයේ ධර්මතා 10ක් තියෙනවා කියලා. දැන් අපිට ඒක පේන්නේ නැහැ. මොකද්ද ඒ ධර්මතා 10?
ජාති ධම්මං. මේ ඇහැ කියන එක ඉපදෙන ස්වභාවයෙන් යුක්තයි. දැන් අපිට අපි පාවිච්චි කරන මේ ඇස් දෙක හැමෝම පාවිච්චි කරන මේ ඇස් දෙක ඉපදුන ඇස් දෙකක් නෙවෙයිද? අපි මේ මනුස්ස ලෝකෙට එනකොට අරන් ආවද? ඉපදිච්ච දෙකක්. එහෙනම් මේ ඇහි ස්වභාවයක් තියෙනවා, ධර්මතාවයක්. මොකද්ද? ඉපදෙන ස්වභාවය. දැන් අපිට ඒක ප්‍රකට නැහැ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා ජරා ධම්මං. මේ ඇහැ වයසට යන ස්වභාවයෙන් යුක්තයි. මේ ඇහැ තුළ ධර්මතාවයක් තියෙනවා වයසට යාම. මේ ඇහැ ඒකට ගොදුරු වෙනවා. අපිට ඒක ප්‍රකට නැහැ. මරණ ධම්මං. මේ ඇහි ස්වභාවයක් තියෙනවා මරණයට පත්වීම. එතකොට ඒ ස්වභාවය ප්‍රකට නැහැ. මේ ඇහි ස්වභාවයක් තියෙනවා ක්ෂය ධම්මං. ඒ කියන්නේ මේ ඇහි ගෙවිලා යනවා. දැන් බලන්න, අද තියෙන හැකියාව අපිට හිට නැහැ. මේ ඇහි ආශ්‍රය වෙනවා, වර්ණයේ ගෙවෙනවා, සැපේ නැති වෙනවා, බලේ නැති වෙනවා. එතකොට මොකද්ද මේ ඇහි? ක්ෂය ධම්මං. ගෙවිල යන ස්වභාවයෙන් යුක්තයි. ඒ වගේම මේ ඇහැ ශෝක ධම්මං. ශෝකී උපද්දන ස්වභාවයෙන් යුක්තයි. දැන් බලන්න, අපි ජීවිතේ ගත්තොත් අපි ඇහැ පාවිච්චි කරලා බලපු දේවල් නිසා ගොඩාක් තියෙන දුක් විඳලා. අපි දවසක් ගණන් බැලුවොත් අද මං ඇහැ නිසා විඳපු සැප මොනවද කියලා, ගොඩාක් විඳලා තියෙන සැප නෙමෙයි, මොනවද? දුක්. එතන මේ ඇහි ස්වභාවය මොකද්ද? ශෝක ධම්මං. අපිට ඒක ප්‍රකට නැහැ. මේ ඇහි ස්වභාවයක් තියෙනවා කියනවා. ඒ වගේම වය ධම්මං. වෙනසින ස්වභාවයෙන් උත්තයි. දැන් බලන්න, මේ ඇස් මෙහෙම තිබ්බට අනතුරකට අහු වුණොත්, ලෙඩක් ආවොත් මොකද වෙන්නේ? ගින්නකට අහු වුණොත්, ජලයට අහු වුණොත් වෙනසිලා යනවා. එතකොට ඒ ධර්මතාවය මේ ඇහි තියෙනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ වදාළ මේ ඇහි සමුදේ ධම්මං. හටගන්න ස්වභාවයෙන් උත්තයි. දැන් මේ අපි හැමෝටම තියෙන හටගන්න ඇහැක්. ඒ වගේ මේ ඇහැ නිරෝධ ධම්මං, නිරුද්ධ වෙන ස්වභාවයෙන් උත්තයි. ඒ ධර්මතාවයේ ඇහෙත් තියෙනවා, කනෙත් තියෙනවා, නාසයෙත් තියෙනවා, දිවෙත් තියෙනවා, කයෙත් තියෙනවා, මනසෙත් තියෙනවා. එතකොට ඒ ධර්මතාව අපිට ප්‍රකටද? නෑ. අපිට ප්‍රකට වෙන්නේ මොකද්ද? ඇහි තියෙන මිහිරි ස්වභාවයේ, ප්‍රිය ස්වභාවයේ. ඒ කනේ, නාසේ, දිවේ, කයේ, මනසේ තියෙන මොන ස්වභාවයේද? ප්‍රිය ස්වභාවයේ, මිහිරි ස්වභාවයේ. එතකොට ඒකත් එක මොකද්ද හටගන්නේ? ආසාව. බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙක් තමන්ගේ ජීවිතය තුළ මේ ඇහැ, කන, නාසය, දිව, කය, මනස කෙරෙහි තියෙන ආසාමයි දුරු කරගන්න ඕන. ඒ දුරු කරගන්න නම් එයාට කුමක්ද අවබෝධ වෙන්න ඕනි? ඇහි ඇත්ත ස්වභාවය, කනි ඇත්ත ස්වභාවය, නාසි ඇත්ත ස්වභාවය, දිවි ඇත්ත ස්වභාවය, කයි ඇත්ත ස්වභාවය, මනසි ඇත්ත ස්වභාවය. දැන් බලන්න, එතකොට අපි දැන් මේ පාවිච්චි කරන ඇස් දෙක, කන් දෙක, නාසය, දිව, කය, මනස අපි පාවිච්චි කරන්නේ ආසාවෙන්. එතකොට මේ ඇස් දෙකට තියෙනව නමුත් උරුම දේවල්. මොකද්ද උරුම ධර්මයක් කියන්නේ? ජාති ධම්මං. මේ ඇහැ ඉපදෙන ස්වභාවයෙන් යුක්තයි. දැන් බලන්න, එතකොට අපිට වැටහින්නේ, අපිට තේරෙන්නේ ඇහැක් ඉපදෙනවා කියලාද, මං ඉපදුනා කියලාද? මං ඉපදෙනවා. දැන් මේ ඇහි තව ධර්මතාවයක් තියෙනවා, ජරා ධම්මං. වයසට යන ස්වභාවයෙන් යුක්තයි. එතකොට අපිට තේරෙන්නේ කොහොමද? ඇහැ වයසට යනවාද කියලාද, මම වයසට යනවා කියලාද? මම වයසට යනවා. මේ ඇහි ධර්මතාවයක් තියෙනවා, මරණයට පත්වෙන ස්වභාවයෙන් යුක්තයි. එතකොට අපිට තේරෙන්නේ ඇහැක් මැරෙනවා කියලාද, මම මැරෙනවා කියලාද? මම මැරෙනවා. එතකොට බලන්න, මේ ඇස, කන, නාසය, දිව, කය, මනස මේ ධර්මතාවයන්ට මුහුණ දෙද්දී
අපි මේ ආයතන ආසාවෙන්, ඒ කියන්නේ ප්‍රිය ස්වභාවයේ මිහිර ස්වභාවයේ මෙනෙහි කරමින් ආසාව උපද්දවගෙන සිටින නිසා අපිට ඒ ධර්මතාවයන්ට මේ ඇසකන නාසයේ දිවකය මනස මූණ දෙද්දී මොකද වෙන්නේ? දුක උපදිනවා. දැන් බලන්න මේ කෙරෙහි ආසාව දුරු කරගත් උතුමන්ට දුකක් තිබ්බද? නෑ. දැන් බුදුරජාණන් වහන්සේ කාලේ වැඩ හිටියා සංකිච්ච කියලා මහරහතන් වහන්සේ නම. උන්වහන්සේ හොරු වගයක් අල්ලගෙන මරන්න ආරං ගියා. බිලි පූජා දෙන්න. දැන් ඊතර උන්වහන්සේ අරහත්ත්වයටපත් වෙලා සම්පූර්ණයෙන්ම ආසාවෙන් හිත නිදහස් කරගෙන. ඊතර උන්වහන්සේ මරන්න ආරං ගිහිල්ලා හොරු මරන්න සූදානම් වෙද්දි කිසි බියක් හටගත්තද? නෑ. කිසි තැති ගැනීමක් හටගත්තද? නෑ. ඇයි හේතුව? මේ ප්‍රිය ස්වරූපයෙන් පවතින, මිහිරි ස්වරූපයෙන් පවතින දේවල් කෙරෙහි ආසාව දුරු කරලා. එතකොට මොකද උනේ? ඒ ඇසට, කනට, නාසයට, දිවට, කයට, මනසට කිසි දෙයක් වුණාට ඒකෙන් දුකක් හටගන්නවද? නෑ. දැන් අපිට එහෙම නෙවෙයිනේ. අපිට ඒ දේවල් වලට ආසාව පැවැත්වීම නිසා මොකද වෙලා තියෙන්නේ? ඒ දේවල් ඉපදෙද්දි, ඒ දේවල් වයසට යද්දි, ඒ දේවල් මරණයටපත් වෙද්දි, ඒ දේවල් වෙනසෙද්දි, ඒ දේවල් වලින් මොකද වෙන්නේ? ශෝකය උපදිනවා, දුක උපදිනවා. ඇයි? ඒ දේවල් කෙරෙහි ආසාව. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසිර දෙන්න ගඳ සුවඳ, දිවට දෙන්න රස, කයට දෙන්න පහස, මනසට සිතන සිතවිලි, මේ හැම දෙයක්ම පවතින්නේ කොහොමද? සාත රූපම් පිය රූපම්. කොහොමද පවතින්නේ? ප්‍රිය ස්වරූපයෙන් මිහිර ස්වරූපයෙන්. ඇත්තදී ඒක නෙවෙයි. අර බීම විදුරි අපිට පේන්නේ මොකද්ද? ලස්සන පාටක් තියෙනවා, හොඳ සුවඳක් තියෙනවා, හොඳ රසක් තියෙනවා. හැබැයි වස්ස පේන්නේ නැහැ. ඒක තමයි ඒකේ ස්වභාවය. එතන මොකද වෙන්නේ? ඒ ස්වභාවය අපි කල්පනා කරනකොට මොකද වෙන්නේ? ඒකෙරි ආසාව හටගන්නවද නැද්ද? හටගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා දැන් ඒ දේවල් කෙරෙහි කෙනෙක් ඇත්තම ස්වභාවයේ විමසද්දි මොකද වෙන්නේ? ඒ දේවල් කිරීම තියෙන ආසාව තමයි දුරු වෙන්නේ. දැන් බලන්න, අර එක දවසක් එක සිද්ධියක් වෙනවා. විසාකාව දවසක් කොණ්ඩේ තෙමාගෙන එනවා. කොණ්ඩේ තෙමාගෙන එන්නේ ජේතවනාරාමයට. ඒ කාලේ ඉන්දියාවේ සිරිතක් තිබ්බා, කවුරුරි කෙනෙක් මරණයටපත් වුණොත් කොණ්ඩේ තෙමා ගන්න. එතන බුදුරජාණන් වහන්සේ බැහැදගල වන්දනා කරද්දි බුදුරජාණන් වහන්සේ අහනවා විසාකාවකෙන්, විසාකාව ඇයි අද ඔබ මේ කොණ්ඩෙ තෙමාගෙන? අනේ ස්වාමීනි, පොඩි කරදරයක් වුණා. මොකද්ද ඒ කියලා ඇහුවා. අනේ ස්වාමීනි, අපේ හිටියා මේ මිනිබිරිය, ඒ මිනිබිරිය මරණයට පත් වුණා. ඒ මිනිබිරියගේ අවසන් කටයුතු කරලා මේ එන්න කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා, විසාකා, ඔබ මේ මිනිබිරියට ගොඩක් ආදරෙයිද? ආදරෙයි කියනවා. ඊට පස්සේ අහනවා, විසාකා, මේ සැවැත්නුවරම ඉන්න චූටි දරුවන් ඔබේ මුණුබුරෝ වෙනවට, ඔබේ මිනිබිරිය වෙනවට ඔබ කැමැතිද කියලා ඇහුවා. මොකක්ද දුන්න උත්තරේ? අනේ ස්වාමීනි, මං හරි කැමති කිව්වා. මගේ ගෙදර පිරිලෑයි කිව්වා ඒ දරුවන්ගෙන්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා, විශාකා, දවසට කී දිනක් විතර මේ සැවැත්නුවර පොඩි ළමයි මැරෙනවද කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා, ස්වාමීනි, සමහර දවස් තියෙනවා එක්කෙනෙක් මැරෙනවා, සමහර දවස් තියෙනවා දෙන්නෙක් මැරෙනවා, සමහර දවස් තියෙනවා හතර දෙනෙක් මැරෙනවා, සමහර දවස් තියෙනවා 10 මැරෙනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළා, විසාකා,
එහෙනම් ඔයාට කොණ්ඩෙ වීල ගන්න හම්බෙන්නේ නැහැ කිව්වා. ඇයි ඒ? හැමදාම මේවට මූණ දෙන්න වෙනවා. බුදුරජාන් වහන්සේ වෙලාවේ වදාලා විශාකා අපිට ප්‍රියමනාප මීරි දේවල් 100ක් තියෙනවා නම් දුක් 100ක් තියෙනවා. අපිට ප්‍රියමනාප මිහිරි දේවල් 90ක් තියෙනවා නම් දුක් කීයක් තියෙනවද? 90ක් තියෙනවා. අපිට ප්‍රියමනාප මිහිරි දේවල් 60ක් තියෙනවා නම් දුක් 60ක් තියෙනවා. අපිට ප්‍රියමනාප මිහිරි දේවල් 50ක් තියෙනවා නම් දුක් 50ක් තියෙනවා. අපිට ප්‍රියමනාප මිහිරි දේවල් 20ක් තියෙනවා නම් දුක් 20ක් තියෙනවා. අපිට ප්‍රියමනාප මිහිරි දේවල් 10ක් තියෙනවා නම් දුක් 10ක් තියෙනවා. අපිට ප්‍රියමනාප මිහිරි දේවල් 5ක් නම් තියෙන්නේ දුක් 5ක් තියෙනවා. අපිට ප්‍රියමනාප මිහිරි දේවල් 2යි නම් තියෙන්නේ දුක් 2ක් තියෙනවා කිව්වා. අපිට ප්‍රියමනාප මිහිරි දේවල් 1ක් තිබ්බ දුක් 1යි තියෙන්නේ. ප්‍රියමනාප මිහිරි දෙයක් නැත්තම් දුකක් තියෙනවද? නැහැ. ඒතර ඒ කියන්නේ මොකද්ද? ඒ හැම දෙයක් කෙරෙහිම තියෙන ආසාව දුරු කරගත්තොත් මොකද්ද? දුක්ඛ නිරෝධය. එයා මොකද වෙන්නේ? දුකෙන් නිදහස් වෙනවා. එහෙනම් දුකෙන් නිදහස් වෙන්නේ කවුද? තණ්හාව ඉතිරි නැතුව නිරුද්ධ කරපු කෙනා. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලා ඒ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය අපිට කුමක් කරන්න තියෙනවා කියලාද? සාක්ෂාත් කරන්න. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තමයි ඒක පළමුවෙන්ම සාක්ෂාත් කළේ. උන්වහන්සේ ඒක අවබෝධ කරා ආකාර තුනකට. කොහොමද? සත්‍ය ඥාන වශයෙන්, කෘත්‍ය ඥාන වශයෙන්, කෘතඥාන වශයෙන්. සත්‍ය ඥාන කියලා කියන්නේ මේ දුක හටගන්න හේතුව තණ්හාව ඉතිරි නැතුව නිරුද්ධ කළොත් දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අමා මහ නිවන සාක්ෂාත් කරන්න පුළුවන්. ඒක ඒකාන්ත සත්‍යයක්. ඒක තමයි සත්‍ය ඥානෙ. ඒතර ඒ සත්‍ය ඥානෙට ආපු කෙනාට කොහොමද කරන්න තියෙන්නේ? ඒ කෘත්‍ය. මොකද කෘත්‍ය? දුක නිරෝධේ සාක්ෂාත් කිරීම, අත්දැකීම. ඒතර ඒක තමයි කෘත්‍ය, කළ යුතු දේ. ඊට පස්සේ අවබෝධ කරගත්ත කෘතඥානෙ. ඒ කියන්නේ අමා මහ නිවනටපත් වුණාට පස්සේ ඒ කෙනාට ඥානයක් ලැබෙනවා. මං දැන් දුකෙන් නිදහස්. මං අමා මහ නිවන සාක්ෂාත් කළා. අන්න ඒකට කියනවා මොකද්ද? මොන ඥානෙ කියලාද? කෘතඥානෙ. ඒතර බුදුරජාණන් වහන්සේ තමයි පළමුවෙන්ම මේ අමා මහ නිවන සාක්ෂාත් කළේ. කොහොමද? සත්‍ය ඥාන වශයෙන්, කෘත්‍ය ඥාන වශයෙන්, කෘතඥාන වශයෙන්. ඒතර පින්වත්නි, දැන් අපි තේරුම් ගන්න ඕන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා මේ ප්‍රිය ස්වරූපයෙන් පවතින, මිහිරි ස්වරූපයෙන් පවතින දේවල් තියෙන ඔක්කොම 60ක්. කීයක් තියෙනවද? 60ක් තියෙනවා කියලා තියෙනවා. මම මේ සතිපට්ඨාන සූත්‍රය ඇසුරෙන් විස්තර කරන්නේ. ඒ තමයි ඇස කියන්නේ ප්‍රියමනාප මිහිරි ස්වරූපයෙන් පවතින දෙයක් කියනවා. මම එකක් ගැන කතා කරන්නේ වෙලාව තියෙන විදිහට. ඊට පස්සේ ඇහැට පේන්නේ මොනවද? රූප. ප්‍රිය ස්වරූපයෙන් මිහිරි ස්වරූපයෙන් පවතින දෙයක් කියනවා. ඊට පස්සේ ඇහත් රූපයන් නිසා හටගන්නව ඇසේ විඥානය. ඒ විඥානෙත් කොහොමද පවතින්නේ? ප්‍රිය ස්වරූපයෙන් මිහිරි ස්වරූපයෙන්. දැන් කීයේද? 3යි. ඊට පස්සේ ඇහැයි රූපයයි විඥානයයි එකතු වීමට අපි කියනවා ඇහි ස්පර්ශේ. ඒතර ඇහි ස්පර්ශේ පවතින්නේ ප්‍රිය ස්වරූපයෙන් මිහිරි ස්වරූපයෙන්. දැන් කීයේද? 4යි. ඇහි ස්පර්ශයෙන් හටගන්නවා කොහොමද? විඳීම. ඒතර ඒ විඳීමත් පවතින්නේ කොහොමද? ප්‍රිය ස්වරූපයෙන් මිහිරි ස්වරූපයෙන්. ඊට පස්සේ හටගන්නවා ස්පර්ශයෙන් රූප සංඥාව. එතකොට ඒකත් ප්‍රිය ස්වරූපයෙන් මිහිරි ස්වරූපයෙන් තියෙන. ඊට පස්සේ හටගන්නවා චේතනා, රූප සංචේතන. ඒ දකින්න රූපය ගැන චේතනා පහළ වෙනවා. ඒකත් පවතින්නේ
ප්‍රිය ස්වරූපයෙන් මිහිරි ස්වරූපයෙන්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒ රූපේ කෙරෙහි තණ්හාව හට ගන්නවා. ඒකත් පවතින්නේ ප්‍රිය ස්වරූපයෙන් මිහිරි ස්වරූපයෙන්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා රූප විතක්කෝ, ඒ රූපය ගැන කල්පනා කරන්න පටන් ගන්නවා. ඒකත් පවතින්නේ කොහොමද? ප්‍රිය ස්වරූපයෙන් මිහිරි ස්වරූපයෙන්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා විචාර. විචාර කියන්නේ නැවත නැවත කල්පනා කරනවා. විතක්ක විචාර. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඇහැ ඔස්සේ කීපලක්ද? දහපලක්. ඇස, ඇසට පේන රූපේ, ඇසේ විඥානය, ස්පර්ශය, විඳීම, සංඥාව, චේතනාව, තණ්හාව, ඊට පස්සේ විතක්ක විචාර. ඔක්කොම කීයද? 60යි. මේ 60 පොළොම පවතින්නේ ප්‍රිය ස්වරූපයෙන් මිහිරි ස්වරූපයෙන් කියන තණ්හාව වඩ ගන්නවා කියන. ඊට පස්සේ කන ඔස්සේ 10යි. නාසය ඔස්සේ 10යි. දිව ඔස්සේ 10යි. කය ඔස්සේ 10යි. මනස ඔස්සේ 10යි. ඔක්කොම කීයද? 60 පොළයි. එතකොට මේ 60 පොළේම තියෙනවා කියනවා ප්‍රිය ස්වභාවයේ මිහිරි ස්වභාවයේ. එතන එතන තමයි කියනවා තණ්හාව හට ගන්නවා නම් හටගන්නේ, පවතිනවා නම් පවතින්නේ. එතනමයි කියනවා තණ්හාව නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙන්නේ, නැති වෙනවා නම් නැති වෙන්නේ. ඒතර බලන්න අපිට එතනනම් අපේ ජීවිතය තුළ අපිට පේනවා අපිට හැම දෙයකම තියෙන මොන ස්වභාවයද අපිට හිතට ප්‍රකට? ඈ, අපිට ප්‍රකට මොන ස්වභාවයද? ප්‍රිය ස්වභාවයේ මිහිරි ස්වභාවයේ. ඇහැ ගන්තත්, රූප ගන්තත්, ඇහි විඥානය ගන්තත්, ස්පර්ශය ගන්තත්, අපිට හැම එකකින්ම උපදින්න මොකද්ද? ආසාවක්. ඇයි එහි ඇත්ත ස්වභාවය ප්‍රකට නැහැ? අපිට ප්‍රකට එකේ ආස්වාදේ. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ප්‍රිය ස්වභාවයේ මිහිරි ස්වභාවය නිසා අපි ඒ දේවල් ගැන කල්පනා කරන්නේ කොහොමද? ආස්වාදින්. ආස්වාදයෙන් කල්පනා කරන්න කරන්න මොකද්ද හටගන්නේ? තණ්හාව හටගන්නවා. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ප්‍රිය ස්වභාවයෙන් යුතු මිහිරි ස්වභාවයෙන් යුතු දේවල් අපි අනිත්‍ය වශයෙන් කල්පනා කරනවා නම්, දුකං වශයෙන් කල්පනා කරනවා නම්, තමන්ට ඕන විදියට තියාගන්න බෑ කියලා කල්පනා කරනවා නම්, ඒකට කියන්නේ මොන කල්පනාව කියලාද? ආදීන වශයෙන් කල්පනා කිරීම. එතන මොකද වෙන්නේ? තණ්හාව හට ගන්නෑ කියන. එතකොට තණ්හාව මොකද්ද වෙන්නේ? නිරුද්ධ වෙන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? ඒ තණ්හාව ඇහැ කෙරෙහි දුර වෙලා ගියොත්, කන කෙරෙහි දුර වෙලා ගියොත්, නාසය කෙරෙහි දුර වෙලා ගියොත්, දිවකය මනස කෙරෙහි දුර වෙලා ගියොත්, ඒ කෙනාට බුදුරජාණන් වහන්සේ දේශනා කරන සැබෑ රැකවරණ ලැබෙනවා. ඒ කියන්නේ අමා මහ නිවන සාක්ෂාත් කරනවා. අමා මහ නිවන අත්දකිනවා. දැන් අපි ගත්තොත් එහෙම කෙනෙක් මේ ධර්ම මාර්ගයේ ගමන් කරලා සෝතාපන්න වෙනවා. එතකොට එයා යම් මට්ටමකට සාක්ෂාත් කරපු කෙනෙක්. සකදාගාමී වෙනවා. සාක්ෂාත් කරලා ඊට වඩා ප්‍රමාණයක්. අනාගාමී වෙනවා. එයා ඊට වඩා ප්‍රමාණයක් සාක්ෂාත් කරලා. අරහත්ත්වයට පත් වුණ ගමන් සම්පූර්ණයෙන්ම අමා මහ නිවන සාක්ෂාත් කරනවා. එතන අපිට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් මේ තණ්හාව ඉතුරු නැතුව නිරුද්ධ වීමමයි අමා මහ නිවන කියන්නේ. දුක්ඛ නිරෝධය කියන්නේ. දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් ස්වාමින් වහන්සේ නමක් ඇවිල්ලා අහනවා, ස්වාමීනි නිවන නිවන කියලා කියනවා මොකේදද නිවන කියලා කියන්නේ කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා රාගක්ඛයෝ, දෝසක්ඛයෝ, මෝහක්ඛයෝ. යම් තැනක රාගයේ දුර්විමක් ඇද්ද, ද්වේෂයේ දුර්විමක් ඇද්ද, මෝහයේ දුර්විමක් ඇද්ද, ඒ කුමක්ද? අමා මහ නිවන. එහෙනම් බලන්න පින්වත්නි, දැන් අපේ ජීවිතය ගත්තොත් දුක හටගන්න හේතු අපි ළඟ තියෙනවද නැද්ද? තියෙනවා.
මකක්දේ තන්හාාව ආසාාව අපි ළඟ තියෙනවා. ඒනං ඒ දුක හටගන්න හේතුව තියෙන තුරු අපි තුළ දුක් හටගන්නවාද නැද්ද? හටගන්නවා. ඒනම් කවදහරි කෙනෙක්ගේ ජීවිතේ දුක හටගන්න නැත්තේ ඒ දුක හටගන්න හේතුව දුරුවන දවසක. එතර ඒ කරුණු ඔක්කොම එකට තමයි වෙන්නේ. මකක්ද දුක අවබෝධවීම, දුක්ක සමුදේ තන්නාව ප්‍රහාණයවීම, දුක්ක නිරෝධය එක කියන්නේ අමාමහනිවන සාක්ෂාත්වීම, දුක්ක නිරෝධ ගාමිනී පටිපදා එක කියන්නේ දුක නැති කරන මාර්ගය සම්පූර්ණ කර ගැනීම, එක කියන්නේ පුරුදු කරලා සම්පූර්ණ කර ගැනීම. එතන මේ කරුණු හතරම සිද්ධ වෙන්නේ එකට. එතර කවුරු හරි කෙනෙක් කියනවා නම් මම තණ්හාව දුරු කරා, අමාමහ නිවන සාක්ෂාත් කළා කියලා එයා අර කරුණ තුනම කරලා ඉවරයි. තිබරි වට්ටාන් තුන් ආකාරයකටම කරලා ඉවරයි. කොහොමද? ආර්ය සත්‍ය සත්‍ය ඥාන වශයෙන්ත් අවබෝධ කරලා, කෘත්‍ය ඥාන වශයෙන්ත් අවබෝධ කරලා, කෘතඥාන වශයෙන්ත් අවබෝධ කරලා. දැන් බලන්න භාග්‍යතුන් වහන්සේ මේ අමාමහ නිවනට දේශනා කරලා තියෙනවා නං වගේ. කොච්චර දැන් අපිට තේරුම් ගන්න පුළුවන් දුක් රහිත බව. මේ තණ්හාවෙන් නිදහස් වුණාට පස්සේ එයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම දුකෙන් නිදහස් වෙනවා. මේ බලන්න තියෙන නං අන්ත කියලා කියනවා. අමාමහ නිවනට අන්ත කියලා කියන්නේ දුක් නිමා වෙන නිසා. දුක් ඔක්කොම අවසන් වෙනවා. ඊට පස්සේ කියනවා අනාසව. අනාසව කියලා කියන්නේ ආශ්‍රව රහිත වෙනවා. ආශ්‍රවනේ. ඊට පස්සේ මේ නිවනට කියනවා කියනවා තව නමක් සච්ච. සච්ච කියන්නේ සත්‍ය. සත්‍යයට යා පැමුණා. ඊට පස්සේ මේ නිවනට තව නමක් කියනවා පාර. පාර කියන්නේ සසරින් එතර. සසරින් එතරට වැඩියා. ඊට පස්සේ තව නමක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරා නිපුණ. අමාමහ නිවනට කියන්න පුළුවන් නමක් මොකද්ද? නිපුණ. ඒ කියන්නේ අතිසෙයින්ම සියුම්. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ වදාලා අජර. මේ දුක් නැතිවීම, තණ්හාව ශේවීම, අමාමහ නිවනට පත්වීමට කියන නමක් අජර. කියන්නේ ජරාවට අහු වෙන්නේ. ඒ කියන්නේ නාකිවීමට ගොදුරු වෙන්නේ. ඒ නිසා කියනවා අජර. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ වදාලා දුව. දුව කියලා කියන්නේ ස්ථීර. අස්ථීර තැනක් නෙවෙයි. අමාමහ නිවන කියන්නේ ස්ථීර. ඊට පස්සේ එනවා අමත. අමත කියන්නේ අමූර්තය. සියලුම දුක් පීඩා නැති කරලා දාන අමූර්තේ. ඊට පස්සේ නමක් කියනවා පනීත. පනීත කියලා කියන්නේ උතුම්. ඊට පස්සේ නමක් කියනවා සිව. සිව කියන්නේ සුන්දර. ඊට පස්සේ නමක් දේශනා කරනවා කේම. කේම කියන්නේ බිය රහිතයි. දැන් කේම අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් මේ හැම තැනම බිය සහිතයි. මනුස්ස ලෝකේ ගත්තන්, දිව්‍ය ලෝකේ ගත්තන්, බ්‍රහ්ම ලෝකේ ගත්තන්, තිරිසන් ලෝකේ ගත්තන්, ප්‍රේත ලෝකේ ගත්තන් මේ හැම දෙයක්ම බිය සහිතයි. ඒතර අමාමහ නිවන බිය රහිතයි. ඒ නිසා කියන මොකක් කියලාද? කේම. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ වදාලා අනීතික. අනීතික. අනීතික කියන්නේ දුක් රහිතයි. දුකක් නැහැ. ඊට පස්සේ තියෙනවා අභ්‍යාපජ්ජ. අභ්‍යාපජ්ජ කියන්නේ පීඩා රහිතයි. පීඩාවක් නැහැ. ඊට පස්සේ තියෙනවා සුද්ධි. සුද්ධි කියලා කියන්නේ පිරිසුදුයි. ඊට පස්සේ තියෙනවා මුත්‍ති. මුත්‍ති කියන්නේ දුකෙන් නිදහස් වෙලා. ඊට පස්සේ තියෙනවා අනාලය. අනාලය කියන්නේ ආලය රහිත වෙලා.
ඉරි බස් තවනම තියෙනවා ලේන. ඒ කියන්නේ ආරස්සා සලසන සැන. ආරස්සාව සැලසිලා. ඉරි බස් භාග්‍යතුන්වා දේශනා කරනවා තව කියන්න පුළුවන් කියෙනවා තාන. තාන කියන්නේ රැකවරණය සලසෙනවා. ඒ වගේ භාග්‍යතුන් වහන්සේ වදාළ තවනමක් කියන්න පුළුවන් සරණ, පිළිසරණ ලැබිලා. තවනමක් කියන්න පුළුවන් කියනවා පරායන, පිහිට වෙන දෙයක්, පිහිටක් ලැබිලා. තවනමක් කියන්න පුළුවන් කියනවා තන්නක්කය, තණ්හාව ෂේවිලා. තවනම මේ විදියට භාග්‍යතුන් වහන්සේ නම් ගොඩාක් දේශනා කළ තියෙනවා මා මහණිවන්ට. ඒතර බලන්න තණ්හාව ෂේ වුණාම එයා මොනතරම් රැකවරණයකට, ආරස්සාවකට පත් වෙනවද? එතකොට තණ්හාව ඉතිරි නැතුව ෂේවීමමයි, තණ්හාවෙන් සම්පූර්ණයෙන් නිදහස් වීමමයි මොකද්ද අමා මහ නිවන කියලා කියන්නේ. එතකොට මේ තණ්හාව ඉතිරි නැතුව නිරුද්ධ වෙනවා. එහෙනම් ඉතිරි නැතුව නිරුද්ධ වෙන්නේ කොතනදීද? තණ්හාව අරහත්වේදී. එතකොට මේ තණ්හාව ඉතුරු නැතුව නිරුද්ධ කරන්න අනුගමනය කරන්න වැඩපිළිවෙලක් තියෙන එක එකපාරට කරන්න බෑ. දැන් අර රහතන් මේ එක දෙවි කෙනෙක් ඇවිල්ලා අහනවා බුදුරයන් වහන්සේගෙන්, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ හිසගිනිගත්තු කෙනෙක් එගිනි නිවන ලෙස අපි උත්සාහ කරන්න ඕන ආසාව දුරු කරගන්න කියන. බුදුරයන් වහන්සේ වදාළා නැහැ. ඒකට නෙමෙයි උත්සාහ කරන්න ඕන ඉස්සරවම. මොකේදද? සෝතාපන්න වෙන්න. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය දුරු කරගන්න කියන. මොකද සක්කාය දිට්ඨිය දුරු කරගත්තු කෙනාට තමයි වාසනාව ලැබෙන්නේ තණ්හාවෙන් නිදහස් වෙන්න. ඇයි? හේතුඵල ධර්මයේ ප්‍රකට වෙන තුරු එයාට මේ ජීවිතේ වැටහෙන්නේ නැහැ. හැමතිස්සෙම ප්‍රකට වෙන්නේ මොකද්ද? ප්‍රිය ස්වරූපේ, මීර් ස්වරූපේයි. දැන් බලන්න මෙච්චර ධර්මතා ඇහැට උරුම වෙලා තියෙද්දි, කනට උරුම වෙලා තියෙද්දි, නාසයට උරුම වෙලා තියෙද්දි එකක්වත් අපිට ප්‍රකටද නැහැ. අපිට හැමතිස්සෙම වයසට යනකම් අපිට ඇහි ප්‍රකට වෙන්නේ මීරි ස්වරූපේ, ප්‍රිය ස්වරූපේ. ආස්වාදයක් තමයි සිහි කරන්නේ, ආසාවක් තමයි උපද්දවන්නේ. කන ගත්තත් එහෙමයි, නාසය ගත්තත් එහෙමයි, දිව ගත්තත් එහෙමයි, කය ගත්තත් එහෙමයි, මනස ගත්තත් එහෙමයි. එතකොට ඒ හැම දෙයක් කෙරෙහිම ආසාව දුරු වුණ කෙනාට ඒ කිසිම ධර්මයක් ඒ ආයතනවලට, ඒ ජීවිතේ රෙද්දී ඒක දුකක් බවට පත් වෙන්නේ නැහැ. ඒකනේ බුදුරජාණන් වහන්සේ කාලේ හිටපු ශ්‍රාවකයෝ ඇස් ගලවලා දුන්නේ. දැන් සුභාතරණිය අර සල්ලාලයා ඇවිල්ලා ඇහ ලස්සනයි කියලා වර්ණනා කරද්දී සුභාතරණියට ඇහ ගැන ආසාවක් හටගත්තද? නැහැ. දැන් වෙන කෙනෙක් මේ ඇස කෙරෙහි ආසාව උපද්දවගෙන, ඇයි? ප්‍රිය ස්වරූපේ, මිහිරි ස්වරූපේ කල්පනා කරලා. එයා ආසාව උපද්දවගෙන. හැබැයි ඇහි අයිතිකාරයා, ඒ ඇහි හිමි කෙනා ඒ ඇහ කෙරෙහි ආසාව දුරු කරගෙන හිටියා. ඒ නිසා ඇයට පුළුවන් වුණේ කොහොමද ඒ ඇහ ගලවලා උට දෙන්න. වෙන කෙනෙක්ට හිතාගන්න දැන් ඇහ කෙරෙහි දසමේක හරි ආසාවක් තියෙන කෙනෙක්ට කරන්න පුළුවන්ද? කවදාවත් කරන්න බෑ. දැන් අපිට අපේ ඕනේ වෙන කෙනෙක්ගේවත් අපිට බලන්න බෑ. ඒතර බලන්න සම්පූර්ණයෙන් ආසාව දුරු කරපු හිතක මේ ඇසකර නාසයේ දිවකය මනසට යම් ධර්මතාවයක් එද්දී ඒක බලපාන්නේ. ඒ නිසා මේ පින්වතුන් කල්පනා කරගන්න ඕන මේ ගෞතම බුද්ධ ශාසනේ අපිට වාසනාවක් ලැබිලා තියෙනවා මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්න. දැන් බලන්න මේ අමා මහ නිවන අපිට ශ්‍රවණය කරද්දිත් හිතන මහා ප්‍රීතියක් ඇති වෙනවා, දුක් නැති තැනක් තියෙනවා කියලා. ඇයි? අනිත් හැම තැනම දුක් සහිත තැන්. සම්මුතිය තුල සැපක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මනුස්ස ලෝකෙට වඩා දිව්‍ය ලෝකෙ සැප වෙන්න පුළුවන්, දිව්‍ය ලෝකෙට වඩා බ්‍රහ්ම ලෝකෙ සැප වෙන්න පුළුවන්. හැබැයි යථාර්ථයේ තුල පවතිනවා මහ දුකක්. ඒ දුක් රහිත තැන, පීඩා රහිත තැන, සුන්දර තැන අමා මහ නිවන, තණ්හාව සම්පූර්ණයෙන් සේවන තැන. ඉතින් මේ පින්තුන් සියලු දෙනාට ඒ අමා මහ නිවන් සාක්ෂාත් කරගන්නට
වාසනාව ලැබේවා. සාදු සාදු සාදු.